ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද අගෝස්තු මාසයේ 7 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 අපි මෙනෙහි කරන්න යනවා. අපි අපේ තේමාව උනේ මේ නමස්කාරය කියන්නේ කුමක්ද කියලා දැනගන්නටයි. ඒකට ඉතාමත්ම හොඳ උදාහරණය තමයි මේ සමාරියේ ස්ත්‍රිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග තිබිච්ච සාකච්ඡාව. ඒක සාකච්ඡාව දිග සාකච්ඡාවක්. අපි අද පටන් ගමු 19. බයිබලයේ කියනවා ස්ත්‍රී උන්වහන්සේට කියන්නේ, ස්වාමිනි, ඔබ අනාගත වක්තෘ කෙනෙක් බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාර කළෝය. නමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කරන්නට යුතු ස්ථානය ජෙරුසලමයයි. නුඹලා වහන්සේ නුඹ වහන්සේලා කියන්නා වූ යයි කීවාය. දැන් මේ සමාරිය ස්ත්‍රී කෘත ප්‍රශ්නය තමයි නමස්කාරයේ ස්ථානය. දැන් මේ ස්ත්‍රිය හොඳ ස්ත්‍රියක් නෙමෙයි, යහපත් ස්ත්‍රියක් නෙමෙයි, කාමීච්ඡාචාරය යෙදෙන ස්ත්‍රියක්, 6 වෙනි ස්වාම පුරුෂයත් එක්ක ජීවත් වෙන ස්ත්‍රියක්. ජේසුස් වහන්සේ ස්වාම පුරුෂයාව ගේන්න කියලා කියපුවම තමයි එයා මේක සාකච්ඡාවන් එක් පැත්තට හරවලා කිව්වේ අපි නමස්කාරය ගැන කතා කරමු. කියන්න මට කොහෙද මම නමස්කාර කරන්නේ? ඒ කියන්නේ ඔච්චර මිනිසුත් එක්ක හිටියත් ඇගේ ඇතුළන්තයේ තාම හිස්කමක් තියෙනවා. ඒ හිස්කම පුරවන්න නම් ඈ නමස්කාර කරන්න ඕන. ඉතින් ඈ කියනවා, මේ කියන්න මට කොයි ස්ථානයේද මම නමස්කාර කරන්න ඕන? යේසුස් වහන්සේ පුදුම උත්තරයක් දෙන්න 21, 22, 23, 24 කියවල බලන්න. උන්වහන්සේ කියනවා මේ ස්ථානයේ කිසිම වැදගත්කමක් නැහැ. නමස්කාර කරන්න ස්ථානය නෙමෙයි වැදගත් වෙන්නේ. නමස්කාර කරන්න වැදගත් වෙන්නේ කොහොමද ඔබ නමස්කාර කරන්නේ? කොයි විදියටද ඔබ නමස්කාර කරන්නේ? ඔබ පිටින්ද නමස්කාර කරන්නේ, ඇතුළෙන්ද නමස්කාර කරන්නේ? ඉතින් ඒ නිසා අන්තිමට උන්වහන්සේ කියවෙනවා ඔබ සත්‍යබෑවින් සහ ආත්මෙන් උන්වහන්සේගෙන් නමස්කාර කළ යුතුයි කියලා. සැබෑව කියලා කියන්නේ මොකද්ද? ඔබ සැබෑව දැනගන්න ඕන. ඔබ කාටද නමස්කාර කරන්න ඕනේ? ඔබ එක්කම ගැලවුම්කාර ජේසුස් වහන්සේට නමස්කාර කරන්න ඕනේ. ඒකයි සැබෑව. එහෙමනම් දැන් ඔබ ආත්මෙන් කොහොමද නමස්කාර කරන්නේ? අපි ඊයේ සඳහන් කළා වගේ ගැඹුරෙන් ගැඹුරට ආත්මෙන් ආත්මයට අපේ මාංශයෙන් අපිට කිසි නමස්කාරයක් කරන්න බැහැ. නමුත් අපේ ඇතුළාන්තයෙන්ම අදවත ගැඹුරුම ස්ථානයෙන් අපි උන්වහන්සේට නමස්කාර කළ යුතුයි. මෙහෙමයි නමස්කාර කරන්න කියලා ජේසුස් වහන්සේ ඈට කියා දුන්නා. අපි ඊළඟ දවස් දෙක තුන තුළ මේක වැඩි වැඩියෙන් අපි මෙනෙහි කරන්න යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා. ඔබ කවුරුනත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.